කැබිනට් මණ්ඩලයේ තුන්දෙනෙක්ගෙන් සමන්විතයි ගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමියත් මමත් ඇතුළත්ව තමයි මේ කැබිනට් මණ්ඩලයේ ක්‍රියාත්මක වෙන්නේ. පළමෙනි කැබිනට් රැස්වීම තමයි අපි ඊයේ පැවැත්වේ. බැටරියට මුදල් ලාස්තියෙන් 108ම නිදහස් ලෙන්කා ERC 80. පාර්ලිමේන්තුව දැන් විසිරුවා හැරලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පූර්ව මුදල් වෙන් කිරීමක් පහුගිය අයවැය කරලා තිබුණේ නැහැ. එනිසා ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණය සඳහා රුපියල් බිලියන 5ක මුදලක් ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව වෙන් කරන්න තීන්දු කරා. තවත් රුපියල් බිලියන 6ක මුදල 2025 සඳහා තියෙන අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න තීන්දු කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කරන්න තීන්දු කරා. ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්න තීන්දු කරා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාර කෙටි චිත්‍රසිරි මැතිතුමා සභාපති ධූරයත් දරන්නවා. විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී දිසානායක මහතා කමිටු සාමාජිකයෙක් වෙනවා. ඒ වගේම ශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා සීටී බුලුමුල්ල මහත්මිය මෙහි සාමාජිකාවක් බවට නම් වුණා. ආගමන හා විගමන පාලක ජනරාල් මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්නේ. එනිසා ඒ ධූරය තාවකාලිකව හිස් වෙලා තියෙනවා. අපේ පාස්පෝර්ට්වල අත්සන් තැබීමේදී ඒ ධූරය ඉතාම වැදගත්. ඒ නිසා දැනට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විදිහට කටයුතු කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරිණි DMD නිලුසා බාලසූරිය මහත්මිය ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කරනු ලැබුවා. IMF ගිවිසුම සම්බන්ධයෙන් යම් සමාලෝචනය කරන්න ඕනි කියන අදහසේ ඉන්නවා. නමුත් දැන් හෙට පැමිණෙන IMF නියෝජිතයෝ එක්ක එවැනි ගැඹුරු සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම නව ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ ජනාධිපතිවරයාත් එක්ක මේ IMF කටයුතු කොහොමද ඉදිරියට ගෙන යන්නේ, ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණයි සිද්ධ වෙන්නේ. එහි ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවකට මහ බැංකුවේ අධිපතිවරයාත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් ඒ වගේම ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකවරුත් සම්බන්ධ වෙන සාකච්ඡාවක් මේ මාසයේ අග නිව්යෝක්වලදී පැවැත්වෙනවා. එහිදී තමයි මේ IMF ගිවිසුම පිළිබඳව හරයාත්මකව ව්‍යුහාත්මක දේවල් පිළිබඳ සාකච්ඡා වෙන්නේ. ගියාණ්ඩුවේ අවසාන කාලයේ ISB නායකරුවන් සමග ප්‍රතිවගත කරන්නේ පිළිබඳ අවසන් එකඟතාවයකට ගියා කියලා කිව්වා. හැබැයි එහෙම ගිහිල්ලා තිබුණ නැහැ. අවසන් අදියරට ඇවිල්ලා තිබුණා. නමුත් අවසන් එකඟතාවයකට ඇවිල්ලා තිබුණේ නැහැ. එතකොට ඒ අවසන් එකඟතාවයට ඒම පිළිබඳවත් IMF මූලස්ථානයේ පැවැත්වෙන මේ මාසයේ අග පැවැත්වෙන සාකච්ඡාවලදී තමයි අවසන් තීරණයක් ගන්න. දේශීය ණය ප්‍රතිවගත කරන්නේ පිළිබඳව ඇතිවෙච්ච ඒ දේවල් පිළිබඳ අපිට විචන තිබුණා. ඒ විචන අදත් එලෙසම පවතිනවා. ඒ පිළිබඳව ඇත්තටම ඉදිරි සාකච්ඡාවලදී අපි සාකච්ඡා කරනවා. පහුගිය ආණ්ඩුව මැතිවරණය ඉලක්ක කරගෙනම විශාල වශයෙන් බාර් පර්මිට් නිකුත් කරලා තිබුණා. ඉතින් බාර් පර්මිට් නිකුත් කරලා ඒවා විවෘත කරලා පවත්වාගෙන යන ඒවා අපි නතර කළා නැහැ. නමුත් ඒ ලයිසන්ස් අනුව අලුතෙන් බාර් විවෘත නොකරපු ඒවා తాවකාලිකව අපි නතර කළා. VFS ප්‍රශ්නේ සම්බන්ධයෙන් මම ඇමතිවරයා විදිහට වැඩ බාරගත්තට පස්සේ පරණ ක්‍රමය නැවත ක්‍රියාත්මක වෙන්න වුණා. දැන් ඔන්ලයින් ක්‍රමය යටතේ වීසා ලබා දීම ආරම්භ වෙලා තියෙනවා. ඒ පිළිබඳව වෝහාරික විගණනයක් පවත්වන්න දැනටමත් පියවර අරගෙන තියෙනවා. මේ වෙනකොටත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒ කටයුත්ත ආරම්භ කළා තියෙනවා. ආර්ථික කටයුතු මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස දුමින්ද හුලංගමුව මහතාත්, ඒ වගේම ආචාර්ය AAJ පනන්දු මහතා, අනිල් පනන්දු මහතාත් පත්කම් ලැබුවා. ගරු සේවා ලබා දීම සඳහා. ඒ වගේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර සඳහා HSK ජේ.බණ්ඩාර මහත්මයා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණි නිලධාරීවරයෙක් විදිහට පත්කිරීම සඳහා ඉදිරිපත් වෙච්ච කැබිනට් පත්‍රිකාව සම්මත කරා.